සුප දවසක් වේවා ඔප සියලු දෙනාටම. දෙදහස් විසික සැප්තැම්බර්මස පස්සොනදා සිට දෙදහස් විසිේක සැප්තැම්බර්මස එකළොස්සනදා දක්වා සතිඒ ලග්න පලාපල. ඔපගේ ලग्්නයට කොහොමද. දිනපතා ලග්න පලාපල දෙනගනීම සඳහා අපගේ YouTubeබ් චනලේ සබස්ක්‍රයිබ් කල් බෙල් අයිකනයුක්‍රාත්මක කරන්න. මේ සතිය සිද්ුවන ග්‍රහමාරු සමග ඔපේ හාදාහනට අනුව ඔබට කෝම දෙ කියර බලන්න තමයි මේ සූදානම. ඉතින් අපි බලමු මේශරාශිය සිට මීන රාශ්‍ය දක්වා උපන් ඔබට මේ සතිය කෙසේවේවිද කියලා. ඉතින් ලග්න පලාපල අහලා ඒවාය තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුත්තුකරීමට ඉඩ සලස්වාදීම තමයි අපගේ එකක්මාරමුඩවන්නේ. ඉතින් අපි මෙතැන් සිට එකින් එක ලග්නපලාපල විමසා බලමු. මේෂ ලග්නය, මේෂ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේවේවිද. සතියේ ආරම්භක දින කිහිපය ඔබට සුබඵල සහිත වේ. රසවත් ආහාරපාන ලැබේ. නැතහොත් තමාවිසින් අනුන්ට කෑමෙන් බීමෙන් සංග්‍රහකිරීමට සිදුවේ. පරණ වශ්‍ර ඉවත් කළ ඇලුත් ඇඳුම් පැළඳුම් ගැනීමට සිතේ. ඒවා ලැබීමටත් හැකිය. ගේ තොර සැප පහසුව ඇතිවේ මිලමුදල් ලාභ වැටිවේ. නැතහොත් ලාබ ලබාගතයකි මාර්ග ගැන කල්පනාවේ. වෙනදාට වඩා හිසේ මූුණේ උෂ්ණගත්ති අඩුවී තෙත් කතියක් දක්නට ලැබේ. ශරීරයේ නීරෝගී බවට පත්තේ. අසනීප පැවතුනේ නම් යම් ප්‍රමාණයකට වෝ මෙම දිනවලදී සුව වනු ඇත. උපතේදී සදුග්‍රහයා නවේ දහයයන රාශ්වල තැම්පත්නම් ඔබට ජන්ම ඒ රෂ්ටක අපල කාලයක් ද පවතින බැවින් ප්‍රවේ සම්වියයුතිය. ස්බ ග්‍රායකුගේ දසවක් ගතකරන අයට රැටි රක්‍ෂා කටයුතුවලට විත කරදර මතුේ ප්‍රැකී රක්ෂාවලින් ඉවත්තීමට ඕද සිදවියහැකි කාලයකි උස සධ්‍යපපන කටයුතුවලට විධබාධක මතුේ ඉතමත් උත්සාහයෙන් හා උනන්දුවෙන් වැඩකරගැනීමට සිදුවේ තමාගේ ජනප්‍රියත්තයට හා නිසිදුවන කාලයකි නොතේරුම් කමින් හෝ මෝඩකමින් වැරදි සිදුකර ගනේ ඉතුමතයට විවාහයකට හෝ ආදර සම්බධතාවයකට හිත දුවන්න කාලයකි. මේෂ ලග්නයෙන් උපන් ඔබේ සුබදිනය ඉරිදා. සුභවර්ණය රතු පැහැය, ජයංකය අංකක. රුෂඹලගනය, රෘෂභ ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද. සති ආරම්භය ඔබට පසු කිය දිනවලට වඩා සැහැල්ලුවක් ඇතිවේ. උසත් අය සමඟ සමසමව ආශ්‍රයකිරීමට ඉඩ ලැබේ. විශේෂයෙන් ස්ත්‍රීන් ආශ්‍රයකිරීමටත් ඕඩගෙන් උක්්ද උපකාර ලැබීමටත් හැකිවේ. වැඩ කටයුත්තු දියුණුුවේ. දුරදිග බලා කටයුත්තු කිරීමට හැකි වෙන අතර සමාජයේ පිළිගැනීම වැඩි වන කාලයකි. විදෙශ ගතවීමට බලා කොරොත්තුවනයට එම කටයුතු සාර්ථක වේ. මෙම කාලය ආගමික භක්තිය වැඩි වන කාලයකි. අසුභභාාවය හෝ සුබ නැකතක තැන්පත් රායෙකුගේ දසා කාලයක් ගත කරමින් පවතී නම් හෝ උපතේදී සඳු අටේ හෝ නවවැන්නේ තන්. ැන්ත්ව ඇත්නම්රතර සහිත කාලය ගෙවීමට සිදුවේ. දෙදහස්දාහත වර්ශයේ සිට ආරම්භ වූ සිත් තැවුලක් නිසා තමාට මෙම කාලේ දී කරතරවිදීමට සිදුවේ. පවුලේ අයත්තර අසමගිටිය අසමගියට හේතු ඇතිවේ. සිතට බය සහිත කාලය ගත්ත කිරීමට සිදුවේ. සමාරවිට මෙම කාලේ සමේරෝගනිසාද සිත්පීඩා මතුවිය හැකි. දරුවන් මිතුරන් හෝ අසල්වයාසියන් සමඟුවද ආරවුල් ඇතිවිය හැකි බවින් ඉතා ඉවසීමෙන් කටයුතු කළ යුතුයි. ෘෂම ලග්නයෙන් උපන් ඔබේ සුබදිනය බදා අදා සුභවාර්ණය රන්වන් පැහැය ජයාංකය අංකපහා. මිත්තුනැ ලග්නය, මිතුන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද. ලගනාාධිපති බුද උච්ච බලයෙන් තමාගේම රාශියක් වන හතරවැන්නේ තැන්පත්වී ඇතිනිසා පසුගේ දිනවලට වඩා මෙම කාලය ඔබට සුගඵල ලබාදින ඇත. මවගෙන් උදා උපකාර වෙනදාට වඩා ලැබෙනු ඇත. වීභාග තනගවලට ඉදිරිපත්වනායට ජයාත්වේ. සිතටගයට සැනසීමක්කා වෙනදාට වඩා සැහැල්ලුවක් දැනේ. නමුත් අනවශ්‍ය කරදරවලට මෙමකාලේ ඔබවෙත නිරහයසෙන්ම ගලායෙනු ඇත. ඒ සියල්ලට භුණදීමට ඔබට ශක්තිය හා උසස්සයිගේ උදා උපකාරද ලැබෙනු ඇත. එ එළෙඳ ව්‍යාපාර කරගෙන අයනයට විශේෂ දියුණුවකට පත්වීමට හැකිය. නමුත් අනවශ්‍ය කරදර හා අස්සනීපතත්ත්වයන් එම කටයුතුවලට බාධා කරනු ඇත. එම නිසා මෙම කාලයේ සෙනසුරුගෙන් ඇතිවිය හැකි බාධක හා අවහිර සඳහා නිවැරදිත් පිවෙත් කර ගත යුතුය. සෙනසුරු මහදසාාවක් හෝ සඳුගේ මහදසාාවක් ගත කරන අය ඉතා ප්‍රවේ සම්බියයුතුය නැතිනම් අසනීප දේපල ගටළුවැනි නීතමය කරතර පවා මතුවීමට ඉඩකඩ ඇති කාලයකි. මිතුන ලග්නයෙන් උපන් ඔබේ සුබදිනය සිකුරාදා සුභවාර්ණය කාපෑය ජය අංකය අංකහත්තර. කටක ලග්නය, කට්ටක ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද. සතිය ආරම්භය ඔබට සුඹඵල ලැබෙනු ඇත. තම බලය වැඩිවේ. පවුලේ කටයුතුවලට මහන්සිවීමට සිදුවේ. ඉගෙනීමටද ඇවිදීමටද වෙනදාට වඩා සිතින දවස්වේ. සිත තරමක් නොසන්සුන්වන බැවින් තමාගේ සෑම කටයුත්තක්ම මනාසිහයෙන් කරගතයුතුය සහෝදරයන්ගේ දියුණුව ඇතිවේ. පෞුලේ අයගෙන් බෙනදාට වඩා උදා උපකාර ලැබෙන අතර, තමාගේ වැඩ කටයුතු දක්ෂ ලෙස කර ගනීමටද හැකිවනු ඇත. පවුලේ අයට ඉඩම්ගෙවල් ලාපයක් ලැබේ. උපතේදී සඳුග්‍රහයා, හත හෝ අට සිටිනායට ඉතාමත් ප්‍රවේ සම්වියයුතුය. නොගලපෙන ප්‍රේම සම්බධතාවේකට පැටලීමට හැකිය. එනිසා තමාගේ හිත්තේ සතුට අඩුවන කාලයකි. ස්වාමයාට හෝ භාර්යාවට විවිත කරදර මතුවේ. බලාපොරොත්තු කඩවීමද සෙමකෝපවීම නිසා අසනීපයක් සෑදීමටද හැකිය. ව්‍යාපාර කටයුතුවලින් පාඩු විදීමට සිදුවිය හැකි බැවින් අපල අඩුකරගැනීම සඳහා පින්දාහම් කටයුතුවල යෙදීමට සුදුසුවේ. මෙම කාලයේ සෙනසුරුගේ හෝ කේතුගේ මහදසාවක් ගත කන්න අයද ඉතා ප්‍රවේශමින් හා ඉවසීමෙන් කටයුතු කළ යුතුය. කට්ක ලග්නේ නූපන් ඔබේ සුබදිනය බ්‍රහස්පතින්දා සුභවර්ණය සුදු පැහැය ජයංකය අංකනවය. සිංහ ලග්නය. සිංහ ලගනේ නුපන් ඔබට මේ සතිය කෙසේ වේවිද. ලග්නාධිපති රවී ලග්න භාවේම ගමන් කරමින් ආරම්භවන මෙම සතිය ඔබට සුබ පල සහිත වේ. ගේ දොර කටයුතුවලින් සැනසීම ලැබේ. නෑයන්ගේ කටයුතුවලට සම්වන්ධවීමටද සිද්ධුවේ. දේපලලාබ ලැබෙන කාලයකි. මௌපියාද වැඩ හිටියන්ந்த தමාළඟට පැம்මිනෙනු ඇත. ශරීර් සනීපේහා සැපපහසූ ඇතිවේ! වාසනාවන්ත කාලයකි. அනුන් වෙනුවෙන් උදව උපකාරකිරීමට සිදුවේ, ගොවිතැනින් ලාබලබෙනත්තර පදිචියது ඉස්තිරவே. විභාගාදෙන් සමත්වේ යහපත් ගතිගුණ ඇති ශාන්තධාන්ත කාලයකි සමහර විටකදී නැතිවීගිය වස්තුවක් ආපසු ලැබෙන්නට හැකිය. උපතේදී තමාගේ කේන්ද්‍රරේ සඳුග්‍රහයා හයවැන්නේ තැන්පත්වී ඇත්නම් ජන්ම ඒ රස්්‍රකපල ඇතිවීම නිසා අසනීපහා මානසික ව්‍යාකූල බවක් ඇතිවේ. සෙනසුරු මහදසාවක් ගත කන්නට නම් පාදේ පවතිම සුවර් නොවන තුවාලයක්කෝ ආපාර්ධයක් නිසා මේ කාලේ අසතුටින් සිටීමට සිදුවේ සිංහ ලග්නයෙන් උපන් ඔබේ සුබදිනය බදාදා සුභවාර්ණය රතුමිශ්‍රපැහැය ජය අංකය අංක එක. ක්ඥා ග්නය ක්්‍යා ලග්නයෙන් උපන් නොබට මේ සතිය කසේ වේවිද. වැඩ කටයුතු සපලවේ. උසස් අයගේ ආශ්‍රයද වැඩිහිතියන්ගේ උදා ෝපකාරද ලැබේ. යහපත්තලුත් තත්තේකට පත්තන වාසනාවන්ත කාලයකි. වැඩ කටයුතු වැඩි නිසා විවේකය අඩුවයි.ිල මුදල් අතින් වාසනාවන්තවේ. අනුන්ගෙන් මුදල්ලාබයක් ගැනහෝ තමාට ලැබිෙන තිබෙන මුදලක්තිබේෙනම් එය ලැබෙනු ඇත. ධනවත් අය තමා හම්වීමට පැමිණිය හැකිය. මගේ පෞද්ගික කටයුතුගැන උනන්දුව වැඩිවේ. ශරීර් සනීපය වැඩිකරගැනීමට කටයුත්තු කරයි. උපතේදී සඳුග්‍රහයා හතර හෝ පස්සන්නේ තැන් පත්වී ඇත්නම් කරදරමතුේ. එබායට අව නම්බුවක්ද විඳීමට සිදු විය හැකිය. දරුවන් සම්බන්ධ කරදරද විවාය ප්‍රමාධවීමහෝ ඒ සම්බන්ධව අනමශ්‍ය කරදරද මත්තුවන කාලයකි. තමාට ලැබෙන්න්නට තිබෙන වස්තෝ පිරිබඳ කරදරහෝ රහස් සතුරුපීඩා මතුවීම සිදුවේ. මුද්දල් වියදම්වන කටයුතු සිදුවීමටද අසනීප කරදරයක් නිසා ආරෝකි ශාලාවකට ෑමටද සිද විය හැකි බැවින් පරිස් සම්වියුතු කාලයකි. පඩ්ඥ්‍යා ලග්නයෙන් උපන් ඔබේ සුබදිඩය සිකුරාදා, සුභවර්ණය කොල මිශ්‍රපැහැය, ජය අංකය අංක පහා. තුලා ලග්නය, තුලාා ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද. සතියේ ආරම්භය දනහානි සිදුවේ. රහස් සතුරන් ඇතිවීමටද තමාගේ කටයුතු පහත්ත වැටීමද සිදු විය හැකිය. පවුලේ සමගිය අඩුවීමට හා මිත්‍රයන්ගින් රැවටීමට ලක්වීමට ද ඉඩ ඇත. උපදේදී සඳග්‍රහයා හතරවැන්නේ තැන් පත්ති ඇත්නම් ජන්ම ඒරාස්්ටක අපලයක් ද ඇතිවන බැවින් තනිව නිහඬව අප්‍රසිද්ධව වාසය කරමින් සැනසීම ලබාගැනීමට සිදුවේ. හිතවත් මිත්‍රයන් කීපදැෙකුගෙන් ඇත්තවීමට ඉඩ ඇතිබැවින් ඉතාමත් ඉවසීමෙන් මෙම ම කාලය ෙවා අදමායුත්තිය සතිය මැදබාගේදී සිකරු ග්‍රහයා ලගනගතුවීමත් සමග ඔබ කියන කරන කටයුතු සාார்ර්த்தකவே. බලාපොතුලෙන් සිතෙහි ප්‍රීතිය ඇතිකරයි. முුණයම් හේතුෝකින් හෝ මහත් සතුටක් ඇතිවීමට කරணක්ியද. පවුල් ජීවිතය සාර්ථක ගත්තකිරීමට හැකි වන අතර දෙදනාතර ආතර සබது දෙය වැடிவே. සමහර විට මෙම කාලේ යහපත්ආදර සම්බන්ධයක් ඇතිවීමට හැකිය. එම බලාපොරොත්තුලින් සිදුවන කටයුතු තුලින් ලොකු වෙනස් කමද්ද ඇතිකරයි. එම වෙනස්කම් තම දියුණුවට හේතුවේ. අධ්‍යාපන කටයුතුවල යෙදෙනයට එම කටයුතු සාර්ථකව නිමකරගැනීමට අලුද්දේ ඉගිනීමටත් ලැබේ. තුලාා ලග්නයෙන් උපන් ඔබේ සුබදිනය සෙන සුරාදා. සුභවඩනය සුදුහෝ කහ පැහැය. ජය අංකය අංකහත්තර. රච්චිගලග්නය රුච්චික ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද. වැදගත් අයගේ සැලකිලි ලැබේ රැකි රක්ෂා තන්නතුරුවාදිය සඳහා කැඳවීමම් ලැබෙන කාලයකි. මුදල්ලාබද ප්‍රසිද්ධවීමටද කරුණු සැලසෙන කාලයකි. කරගැනීමට අපහසුවන තරමට වැඩ කටියයුතු බහුල වන කාලයක් වන අතර ඉදගනීීමම් කටයුතු සාර්ථකවේ! උසස් අය පවා තමා සොයාගෙන පැමිණෙනු ඇත. ගේතර වාසනාවන්ත වනාතර ශරීර සනීපයද යහපත්වන සතියකි වෙනදාටත්වඩා මහන්සයෙන් වැඩකිහිපයක් කිරීමට සිදුවේ. ගුරු ග්‍රහයා හතර වැන්නේ වක්්‍රව ගමන් කිරීමනිසා චෝදනා හෝ අපවාද ලැබෙන කාලයක් බැවින් ඒ සම්බන්ධයෙන් පරි සම්වියල්තුය උපතේදී සඳුග්‍රහයා තුන්වැන්නන්නේ හෝ අටවැන්නේ තැන් පත්වීඇත් නම් සෙනසුරු අපල පැවතීමනිසා සිත්‍ර පිීතියක් සැනසීමක් නැති කාලයකි දුර්වල හෝ පහත් අයගේ ආශ්‍රයට වැටේ ගෙදරවාසේ කිරීමට අප්‍රියවීමට හා කරදර මතුවීමට හැකිය තිබුණු කඩිසරගතිය ප්‍රාණමත්ගතිය නැතිවේ. රුච්චික ලක්්දීන් උපන් ඔබේ සුබදිනය අගහරුවාදා සුභවාඩනය රත්තු මිශ්්‍ර සුතු පැහැය ඡයාංකය අංක ධනු ලාග්නය, ධනු ලග්නෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද. උත්සාසායටද මවපිය වැඩිහිටියන්ට ද සේවය කිරීමට සිදුවේ. වැදගත් නම්පුකාර වැඩකට උත්සාහ කිරීමට සිදුවේ. රජය සම්බන්ධ වැඩක් ද කිරීමට ඉදිරිපත්වන අතර පහත්තෝ දුපපත් අයගෙන් පිළිගනීම ලැබේ. வி්‍යාපාර කටයුත්තුලින් ලාබ ලැබෙන අතර දියුණුවට කටයුතු සැලසේ. නමුත් කරදර දිගින් දිගටම පැම්ණෙන කාලයක් බැවින් ඉතාමත් කල්පනාවෙන් හා බුත්ධමත්ත කටයුතු කළුතුය. පවුලේ වැඩි ඉටියයට අසනීප වැන දෙන්නට පුළුවන්. තම කටයුතුවලට ආදා රූපකාර කරන පුදගලේකු හෝ සමාගම්වලට හවුල්කාරයන් හමුුවනු ඇත. නමුත් පසුගිය කාලයේ සිට පවතින කලතරපීඩා තෞදුරටත් පවතින බැවින් ඇස්හෝ කණ සම්බන්ධ රෝග වැැලමිටෙන් ඉහල කොටසේ වේදනා සෑදීමට හැකිය. අසුභභාවය හෝ අසුභ නැකත් තොල තැන්පත් බ්‍රාහිකුගේ දසාගත කරණාය ඉතා ප්‍රවේශමෙන් වියයුතුය. ඒ අයට සුළු වශයෙන් තුවාල හෝ අබාධයන් ඇතිවොත් එය තඳබල අසාධිතත්වයකට හැරීමට ඉඩකඩ ඇත. සමාරවිට බෝවන වසංගත අසනීපපවා බැලඳන්නට ඉඩ තිබේ. දනු ලග්නයෙන් උපන් ඔබේ සුභදිනය බදාදා සුභවර්ණය කහාමිශ්‍ර පැහැය. ජය අංකය අංකතුන. මකර ලග්නය, මකර ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද. වැඩි දියුණුවට කටයුතු සැලසේ මිලමුදල් තත්වය උසස්වේ. අඩු පාඩු නැතිව හොඳ කෑමබීම ලැබේ. ආදායම් මාර්ග වැඩිවේ. බලාපොරොත්තු රහිත හදිසි දනලාබද ලැබෙනවා ඇත. ආගමික පොත්පත් පරිහරණය කරමින් ඉගනීමට ඉඩකඩ සැලසේ. ගරු සැලකිලි ලැබෙන කාලයකි. උසස්ලෙස ජීවිතය ගෙනෑමට ඉඩ ලැබෙන අතර ගේදොර වාසනාව පසුගිය කාලේයට වඩා වැඩිවේ. තමාට හෝ තම පවුලේ කෙනෙකුට දරුලාභයක්ද ලැබිෙනවා ඇත. උපතේදී සඳු ලක්්න භාවය හෝ දෙවන්නේ තැම්පත් කර මකන රග්න හිමියන් ඉතාමත් ප්‍රවේ සම්වියුතුය. එම අයට හා අස්සුප්‍රග්‍රායිකුගේ දසාවක් ගත කරණයට මෙම කාලයේ අනවශ්‍යකර්දර කිහිපයකට මුණදීමට සිදුවේ. පවල් ජවිතේ පවතින සුල්ල ගැටලු දුරදිගයනු ඇත. පෞුලේ හා තම ශරීර සනිීපයගෙන දැනට වඩා සැලකිලිමත්ිය යුතුය ව්‍යාපාර කටයුත්තුවලින් පාඩු සිදුවේ. වංචා කඩුවන්ට අසුවන කාලයක් බැවින් සිහිබුද්ධියෙන් කටයුතු කරගත යුතුය රාහු පස්සැන්නේ ගමන් කිරීම දරුවන් සම්බන්ධෙන් එත රම් සුබභ නොවේ. මකර ලග්නයෙන් උපන් ඔබේ සුපදිනය සිකුරාදා, සුභවාර්නය නිල් මිශ්‍ර පැහැය, ජය අංකය අංකනවය. කුම්බ ලග්නය, කුම්බ ලක්්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද. මිස්ත්‍රපල සහිත සතියකි සතිේ මුල් කාලයේද ධනහානි සිදුවේ. රහස් සතුරන් ඇතිවීමටද තම කටයුතුවල අගය පහත්ත වැටීමද පෙන්නුම් කරයි. අන්ඳුරේ අප්‍රසිද්ධ ලෙස වාසේ කිරීමට සිදුවේ. පවුලේ සමගිය අඩුවනාතර නිකරුණේ මුදල්විය දම් වෙයි. නමුත් තමාට රහස්ක්‍රමවලින් මුදල්ලාබද ලැබෙනු ඇත. මෙම කාලයේ උත්සාහවන්තව උනන්දුවෙන් රකිරක්ෂා කරගෙන ගිය හොත් තරමක සැනසීමක් ලබාගත හැකිවේ. රැකි රක්ෂවලට සතුරු කරදර ඇතිවීමට හැකි බැවින් කල්පනාවෙන් කටයුතු කරයුතු කාලයකි. සුබ රාශි ෝ සුබ නැකැත් කලාපේක සිටින බලවත් ග්‍රායකුගේ දසාවක් ගතකරණයට සතුරු කරදලවරි නිදහස ලැබේ. උස සයගෙන්ந்த වැඩ හිටියන්ගේந்த උපකාර ලැබීමත් ඔුන් සම්ග හොඳ හිතවත්කම් බැඳ ගැනීමටත් හැකිවේ. නීතිය පිළබඳ කරන කටතුවලින් උසස් අය සමக்கරන ගனுதෙන් වින් ප්‍රයෝචන ලැබේ! දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනදාට වඩා සාර්ථක වනු ඇත. විවාහත් සාකරුණනිසා ගருසරු ලැබෙන කාලයකි. குුම්ම ලग्නී, උපන් ඔබේ සුපදිනය සිකුරාදා සුභවාට්නය රතු පැහය ජය අංකය අංක අට. මීනැලග්නය, බීන ලග්නයෙන් උපන් ඔබට මේ සතිය කෙසේ වේවිද. තමාට වඩා තත්මයෙන් තත්ත්වෙන් පහත් අයගෙන්ද මේකරුවන්ගෙන්ද මහන්සියෙන් කරන කටයතුවලින්ද මෙම කාලයේ ලාබ ලැබෙනු ඇත. ශරීර සනීපය සඳහා වියදම් කිරීමට සිදුවේ. මුදල් පිළිබඳ කඩදර මෙම කාලේ ඇතිවීමට හැකිය. වගකීම් පැවරීම හෝ උසස්ථනතුරුවලට පත්වීම සිදුවේ. නිවසේ මංගල්්‍යයන් ගැන කතා කිරීමට සිදුවේ. තමා සතු ධනය භාර්යාවට හෝ භාර්ාව සතුවස්තුූ තමාට ලැබෙන්නට පුළුවන්. දේපල පිළිබඳ කරදර තිබේ නම් ඒවායින් සැනසීමහා ජය ලැබේ. අධ්‍යාපන කටයුතු සඳහා සුබභ කාලයකි, තරග විභාගවලින් ජය ලැබේ. උස සධ්‍යාපන කටයුතු සඳහා විදේශය රටවල ශිෂෂත්ත බවා ලැබීමට හැකිය. අසුප දැසාාවක් ගෙවන හෝ උපතේදී සඳදුග්‍රහයා එකුණොස්සැන්නේ තැන් පත්ව ඇතිනම් කಣගාටු සිත්්‍යවල් වැරවන්වර ඇතිව අසතුොඩු දායික කාලයකි නිතර නිතර සිතේ සතුරු නැතිවන ආකාරයට කර දරමතුවේ අනුන්ට හිංසා දායක වැඩ නිත්තරස්කිරෙන්න්නට සිදුවේ. වාසනාව අඩු කාලයක් බවින් ශරීර ශක්තියද අඩුවනු ඇත. නින් දෙෙන් බයවේ ඇත නෑයන් නිසාහෝ තමාගේ ලඟම හිතවතුන් නිසා කරදර හා පාඩවිඳීමට සිදවිය හැකි බැවින් කල්පනාවෙන් කටයතු කළයුතුය. මීන ලග්නීෙන් උපන් ඔබේ සුබදිනය අගහරුවාදා සුභවර්ණය රතු පැහැය. ජය අංකය අංකනවය.